ඉන්දන හිඟේ හමුවේ ප්‍රදේශ රැසක ඉන්දන පෙරවුම් හල් අසල නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිව තිබෙනවා. ඇතැම් ඉන්දන පිරුම් හල් අසල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පොලිසිය සහ යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මේ අතර ඊයේ සවස 6:30ට පමණ මතුගම පැලවත්ත ඉන්දන පිරවුම් හලේද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. එහිදී පිරිස පාලනය කිරීමට ඉන්දන පිරවුම් හලේ ආරක්ෂාව වෙනුවෙන් සිටි යුද හමුදා නිලධාරීන් විසින් අහසට වෙඩි තබා තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දින ගණනාවක් ඉන්දන පෝලිමේ රැඳී සිටි ජනතාව වෙනුවෙන් ඇතැම් ප්‍රදේශවල ආහාර ලබා දීමද සිදු වුණා. මේ අතර දින ගණනාවක් පෝලිමේ රැඳී සිටින ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් අම්පාර ප්‍රදේශයේදී සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණා. පෞද්ගලික බස් රථ ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ඩිපෝ මගින් ලබා දීම හමුවේ අද දිනේ 50%කින් බස් ධාවනය ඉහළ දැමීමට හැකියාව පවතින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළා. ඒ අනුව අද දිනේ පෞද්ගලික බස් රථ වැඩි සංඛ්‍යාවක් ධාවනයට එක් කර තිබෙනවා. අද සිට සති දෙකක් රාජ්‍ය සේවකීන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක අතර ඇතැම් රාජ්‍ය ආයතන වෙත සීමිත සේවක සංඛ්‍යාවක් කැඳවා තිබෙනවා. සිය රාජකාරී කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබා දුන්නේ නැත්නම් උත්තරපත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වන බව පවසමින් අදත් ප්‍රදේශ කිහිපයක ගුරුවරුන් විරෝධතාවයක නිරත වුණා. මේ අතර පසුගියදා බලශක්ති අමාත්‍යවරයා සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහභාගී වීම පිළිබඳව මෙවන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඔහුගේ මෙම මැදිහත්වීම පිළිබඳව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබෙනවා. ඉන්ධන හිඟය හමුවේ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයද සීමා වී තිබෙනවා. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ දෛනික ආදායම 35%කින් පමණ අඩු වී ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉන්ධන පිරුම් හලකදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ සිවිල් වැසියෙකුට පහර දීම යන චෝදනාවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත පෙරේරා ආරච්චි කටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මාස 6ක පමණ කාලයක පටන් ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ගෑස් නොලැබීම හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මේ නිසා ජනතාව හිස් සිලින්ඩර් ගෑස් අලවිසැල් ඉදිරිපිට තබා තිබෙනුත් මේ දිනවල ප්‍රදේශ කිහිපයක සුලභ දසුනක්. බණ්ඩාරවිල ප්‍රදේශයේ මෙලෙස තබා තිබෙන හිස් ගෑස් සිලින්ඩරයක් සඳහා දිනකට රුපියල් 100ක් වැනි මුදලක් ලබා දීමට සිදුව තිබෙන බව ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින් පවසනවා. මෙතෙක් ගෑස් නොලැබීම හමුවේ අදවන විට මෙම හිස් ගෑස් ඉන්ඩරයක් සඳහා රුපියල් 2200කට වඩා මුදලක් ලබා දීමට සිදු ඇති බවයි පාරිභෝගිකයින් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ලාෆ් ගෑස් ලබා දීම වෙනුවෙන් අද උදෑසන සිට මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේ අතිවිශාල ජනතාවක් රැඳී සිටිනු දක්නට ලැබුණා. ලාෆ් ගෑස් පැමිණෙන බවට පාර්ශ්ව රැසක්ම මෙම පාරිභෝගිකයින්ට දැනුම් දී තිබුණද ගෑස් නොපැමිණීම හමුවේ ජනතාවට අංක ලබා දී පිටත් කර හැරීමට මිරිහාන පොලිසියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර වර්කාපොල ප්‍රදේශයේ ආපන ශාලාවක තිබූ ගෑස් සිලින්ඩරයක් සොරකම් කරගෙන යන ආකාරයේ එහි තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.